වසර රසක් විශේෂාංගයේ ඔබත් එක්ක බෙදා හදාගන්නයි සූදානම. සාමාන්‍යයෙන් අපි වෙනදා අපේ මුළු තැන්ගේට වෙන් වුණු කොටසට ගිහිල්ලා බොහොම රසවත් ආහාරයක් සකස් කරනවා. නමුත් අද අපි හිතුවා මේ කට පරිස්සම් කරගත්තේ නැත්නම් අපේ නිරෝගී සුවය අපි තුලින් ගිලිහී යනවනේ. ඒ නිසා කොහොමද අපි අපේ ආහාර රටාව නිසි ආකාරයෙන් සකස් කරගන්නේ? විශේෂයෙන්ම දියවැඩියාව පාලනය කරගන්න අපේ ආහාර රටාවේ මොන වගේ වෙනස්කම් අපි සිදු කරගන්න ඕනේද? අද දවසේ ලෝක දියවැඩියා දිනය විදිහට යෙදලා තියෙන නිසාම අපි හිතුවා ටිකක් වැඩිපුර අපේ පෙළ ගැස්ම ඒ වෙනුවෙන් ඉඩකඩ වෙන් කරන්න දැනුවත් වෙලා ආරක්ෂා වෙන්න සූදානමින් ඉන්න ඔබ වෙනුවෙන් අද අපි රසට රසක් විශේෂාංගයෙන් වෙන් කරන්න හිතුවා. විශේෂයෙන්ම ඔබේ පෝෂණය ආහාර රටාව සහ දියවැඩියාව අතර තියෙන සම්බන්ධතාවය පිළිබඳව කතා කරන්න. මේ ගැන කතා කරන්න අපි ඇයට ආරාධනය කළා. හැමදාමත් පෝෂණය සම්බන්ධව අපි කතා කරනවා නම් අපිට ඒව අමතක කරන්න බෑ. පෝෂණය සම්බන්ධව විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස වෛද්‍යතුමිය අපිත් එක්ක ඉන්නවා. අයබෝන් ඩොක්ටර්, දැන් අද දවස බොහොම සුවිශේෂ දවසක්. විශේෂයෙන්ම ලෝක දියවැඩියා දිනේ විදිහට අපි කතා කරනවා. ඒත් එක්කම ලෝකයේ ඉස්සරහ ලොකු අවදානමක් තියෙනවා. දියවැඩිය රෝගීන් පිළිබඳ ප්‍රමාණය ඉහළ යනවා. විශේෂයෙන්ම දරුවෝ සහ ගර්භණී මව්වරු. මේත් එක්ක අපේ ආහාර රටාව සහ දියවැඩියාව අතර තියෙන සම්බන්ධතාවය කොයි වගේද කියන කාරණය මූලිකවම අපි කතා කරන්න ඕනේ. මං හිතන්නේ අද අපි ඉස්සෙල්ලම ලෝක දියවැඩියා දිනය ගැන කතා කළොත් මේ දියවැඩියා දිනය දාලා තියෙන්නෙත් ඇත්තටම මහජනයාව දැනුවත් කිරීමට. මොකද දියවැඩියාව ඇත්තට වසංගතයක් වගේ ලෝකේ පුරාම පැතිරීගෙන යනවා. මේක ඉතින් ලංකාවෙත් ඒ තත්ත්වෙම තියෙනවා. ඒතර මෙතෙන්දී අපි පෙන්눔 කරන්නේ කොහොමද අපි දියවැඩියාවෙන් ගැන දැනුවත් වෙන්නේ, කොහොමද ඒකෙන් ආරක්ෂා වෙන්නේ කියලා. මේ දෙක ඉතාමත් වැදගත්. ඒක හින්දා තමයි ඇත්තට මේ ලෝක දියවැඩියා දිනයේ තියෙන පරමාර්ථය. එතකොට මේකට ආහාර කියන එක ඉතාමත්ම මූලික අංගයක්. මොකද හැම එකම ආහාරයට සම්බන්ධයි. ඉතින් දියවැඩියාවෙත් සෑහෙන ලොකු සම්බන්ධතාවයක් තියෙනවා ආහාරත් එක්ක. ඉතින් මෙතෙන්දී අපිට වැදගත් වෙනවා කොහොමද මේ ආහාරය හින්දා මේ දියවැඩියා තත්ත්වය ඇති වෙන්නේ. ඒ වගේම තමයි අලුතින් පර්යේෂණ වලින් පෙන්눔 කරලා තියෙනවා ආහාරය හින්දාම දියවැඩියාව අපිට අයින් වෙන්න පුළුවන් කියලා. ඉතින් මේ දෙකම ඇත්තටම මෙතෙන්දී වැදගත් වෙනවා. එහෙමනම් දැන් දියවැඩියාව ඇති වෙන්න හේතුවත් ආහාර, දියවැඩියාවෙන් අයින් වෙන්න හේතුව කරගන්නත් පුළුවන් ආහාර. එහෙමනම් අපි මේ කතා කරමුකෝ වෛද්‍යතුමිනි, අපේ ආහාර රටාවේ මොන මොන වෙනස්කම් තුළ අපිට පුළුවන්කමක් තියෙනවද දියවැඩියාවෙන් මිදෙන්න? ඔව්, ඇත්තටම දැන් දියවැඩියාවේ ගත්තහම අපි ආහාර ගත්තහම අපි ආහාර සාමාන්‍යයෙන් අපිට අවශ්‍ය ප්‍රමාණයට වැඩි ආහාර ගත්තහම අපි ඇඟ ඇතුළේදී මේ ආහාර තෙල් බවට පත් වෙනවා. ඒතකොට මේව තමයි ගිහිල්ලා අපේ අක්මාවේ ගිහිල්ලා තැම්පත් වෙන්නේ. ඒතකොට මේ අක්මාවේ ගිහිල්ලා තැම්පත් වෙච්චාම මේක තවදුරටත් තවත් වර්ධනය වෙලා ඊට පස්සේ ගිහිල්ලා අග්න්‍යාසයටත් ගිහිල්ලා මේක තැම්පත් වෙනවා. ඉතින් අපේ ඉන්සියුලින් දියවැඩියාව ගැන කතා කරනකොට ඉන්සියුලින් ගැන හැමෝම දන්නවා. ඒතකොට ඉන්සියුලින් ශ්‍රාවය වෙන්නේ, ඉන්සියුලින් හැදෙන්නේ අග්න්‍යාසයේ. ඒතකොට මේකින්ද තමයි එතකොට අර ඉන්සියුලින් හැදෙන මේමක අඩු වෙලා අර ඔය දියවැඩියා තත්ත්වයට අපිව ඇදිලා යන්නේ. දැන් මෙතෙන්දී දැන් ආහාර මෙතෙන්දී වැදගත් වෙන්නේ. එතකොට අපි දැන් අර අනවශ්‍ය විදිහට අපිට අනවශ්‍ය විදිහට ආහාර ගත්ත නිසා තමයි මේක වුනේ. එතකොට අපි ආහාර දැන් කියන්නේ අපි අනවශ්‍ය විදිහට ගත්ත ආහාර ටික අඩු කරලා අපේ වැඩි බර ප්‍රමාණයක් ඇඟේ තියෙනවා නම් ඒ බර ප්‍රමාණය අඩු කරගත්තා නම් අපිට මේක ආපහු අනිත් පැත්තට හරව ගන්නත් පුළුවන්. දැන් මේකේ ඇත්තම පෙන්눔 කරන්නේ මේක තමයි. දැන් අපි කොහොමද වැඩිපුර ආහාර ගත්තාම මේක කොහොමද ඇඟ ඇතුලේ මේක වැඩ කරලා අපේ මේ ඉන්සියුලින් හදන සෛල ටික ක්‍රියා වෙලා ක්‍රියාකාරීත්වය අඩු වෙලා කොහොමද මේ දියවැඩිය තත්ත්වයට තල්ලු වෙන්නේ. ඒකම පෙන්නනවා අපි ආහාර ටික අඩු කරලා අපේ වැඩිපුර තිබිච්ච බර ටික අඩු කරගත්තොත් මේක අනිත් පැත්තට ආපහු ගිහිල්ලා ආය අපිට යථා තත්ත්වයට යන්න පුළුවන්. ඇත්තටම දැන් අලුතෙන් පරීක්ෂණ වලින් පෙන්눔 කරනවා අපි මේ විදිහට බර අඩු කරගත්තොත් හුඟක් වෙලාවට දියවැඩියාව සහමුලින්ම නැති කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා කියන එක. සාමාන්‍යයෙන් දියවැඩියාවට ඖෂධ ගත්තොත් දීර්ඝ කාලීනව දිගටම අපිට නවත්තන්න නැතුව බෙහෙත් බොන්න වෙනවා කියනවා වෛද්‍යතුමනි. හැබැයි ඒක වෙනස් කරගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම දැන් ඒක කියන්නේ දියවැඩියාව හරියට පාලනය කරගන්න නැත්නම් අපිට ඉතින් හැමදාම පීත් ගන්න වෙනවා. නමුත් දැන් අලුතෙන් පරීක්ෂණ වලින් පෙන්눔 කරන්නේ දියවැඩියාව තුනක් සනීප කරගන්න පුළුවන්. මේ විදිහට අපි හරි නිසි මාර්ගයට ගිහිල්ලා නිසි ආහාර වලට අරගෙන අපේ වැඩි බර අඩු කරගෙන අර தත්ත්වයේ අනිත් පැත්තට හරවා ගැනීමේ හැකියාවකුත් තියෙනවා කියන එක තමයි දැන් පෙන්눔 කරන්නේ. එහෙමනම් කොහොමද අපි අපේ ආහාර ගන්න ඕනේ? ඔව්, මං හිතන්නේ මේක තමයි ප්‍රබල වැදගත්. මොකද අපි ලංකාවේ සමස්යක් විදිහට ගත්තාම අපි හැමෝම බත් නිකන්නේ. ලොකු පිඟාන. ලොකු පිඟානම් බත් කන්නේ. ඉතින් මෙතෙන්දී අපි බලන්න ඕනේ අපේ පිඟානේ
තියෙන එක එක තියෙන ආහාර කාණ්ඩවල ඒ ප්‍රමාණය මෙතෙන්දී හරියට වැදගත් වෙනවා. එතකොට මෙතෙන්දී ආහාර කාණ්ඩය ගත්තා ඒ කියන්නේ දැන් අපි පිඟානේ අපේ බත් තියෙනවා. දැන් ලංකාවේ සාමාන්‍යයෙන් 95%ම තමයි තියෙන්නේ බත්. දැන් මේක තමයි අපි ඇත්තටම නිර්දේශ කරන්නේ දියවැඩියාව තියෙන කෙනෙකුට හරි ආහාරය කොහොමද සැලසුම් කරගන්නේ කියලා. දැන් මෙතෙන්දී පේනවා ඇති බත් කියන එක දැන් ඇත්තට මේ ඇත්තටම පෙන්වුම් කරන්නේ දියවැඩියා කෙනෙකුට තියෙන කෙනෙකුට. එතකොට බත් එක අපි කියන්නේ දියවැඩිය බත් පිඟානේ 4 එකක් තමයි තියෙන්න ඕනේ. දැන් අපිට අපි දන්නවා අපිට ශක්තිය හම්බෙන්නේ කාබෝහයිඩ්‍රේට් වලින්. එතකොට කාබෝහයිඩ්‍රේට් කියන්නේ පිෂ්ඨයේ සහ පිටි සහිත කෑම. එතකොට පිටි සහිත කෑම වලට තමයි අලජාති, එතකොට බත්, පාන් ඔය හැම එකම අයිති වෙන්නේ ඔය පිටි සහිත කෑම වලට. දැන් මෙතෙන්දී පේනවා ඇති ඊට අමතරව පරිප්පු. දැන් අපි පළවෙනි එකෙන් බලන්න ඕනේ මේ කාබෝහයිඩ්‍රේට් තියෙන ආහාර වර්ග මොනවද කියලා. දැන් අගත්තාම එකක් තමයි බත්, පාන්, අලබත්වල මේ මේ තියෙනවා මේ කාබෝහයිඩ්‍රේට් කියන මේක කියන්නේ අපිට ශක්තිය ලබා දෙනීම. ඊළඟට තියෙනවා පළතුරු වල තියෙනවා. ඊළඟට කිරි වල තියෙනවා. ඊටත් අමතරව තියෙනවා අපේ අපි ගන්න පීලි වර්ග කියන කව්පි, කඩල, මුං ඇට, පරිප්පු අපි කනෝනේ මේමත් තියෙනවා කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක්. ඊට අමතරව තියෙනවා විශේෂයෙන්ම ලංකාවේ අය හරිම ලෝලි බවක් දක්වන එක තමයි සීනි. සීනි තියෙන ආහාර. ඉතින් මේ ආහාර වර්ග පහේම තියෙන්නේ අපිට ශක්තිය ලබා දෙන මේ කාබෝහයිඩ්‍රේට් තියෙන පදාර්ථය. ඉතින් මේ කාබෝහයිඩ්‍රේට් එක තමයි අපි දැන් මෙතන පාලනය කරගන්නවා. ඉතින් මෙතෙන් පාලනය කරනකොට අපි බලන්න ඕනේ අපි මොකෙන්ද අඩු කරන්නේ කියලා. හුඟක් වෙලාවට එතකොට අපේ අර අපි කියන්නේ වැඩිපුරම මේක අඩු කරන්න හොඳ සුදුසුම සීනි ආහාර වලින් තමයි අඩු කරන්න ඕනේ. ඒක තමයි මම හිතන්නේ ලේසිම වෙන්නේ. ඊළඟට අපි බලන්න ඕනේ මේ දැන් අපි විශේෂයෙන්ම ලංකාවේ තව ප්‍රශ්නයක් තමයි අපිට තියෙන ප්‍රෝටීන කියන එක. දැන් මේ දිනවල තියෙන තත්ත්වයක් එක්ක උඟක්ම ප්‍රෝටීන බහුල ආහාරවල මිල ඉතාමත්ම අධිකයි. ඉතින් අපි ලංකාවේ ඇත්තටම බත් වලින් තමයි අපේ ප්‍රෝටීන 50%ක්ම ලබා ගන්න. අපි අපේ දෛනික අවශ්‍යතාවෙන් අපි 50% ප්‍රෝටීන ලබා ගන්න බත් වලින්. ඒතර අපි බලන්න ඕනේ බත් අපි කොයි ප්‍රමාණයට අඩු කරගන්නේ කියලා. මොකද බත් අඩු වෙන ප්‍රමාණයට ප්‍රෝටීන ප්‍රමාණයත් අඩු වෙනවා. එතකොට අපිට ප්‍රෝටීන තියෙන ආහාර ගන්න සල්ලි නැත්නම් මුදල් නැත්නම් අපි කොහොමද මේක පාලනය කරගන්නේ කියන එකත් වැදගත් වෙනවා. ඉතින් ඊට පස්සේ තමයි අපි මං හිතන්නේ ලංකාවේ අසීමිත විදිහට අපිට එළවලු වර්ග, කොළ වර්ග, පලාකොළ වර්ග ඕන තරම් තියෙනවා. ඒ කියන්නේ පලාකොළ වර්ග නම් මං හිතන්නේ අතිවිශාල ප්‍රමාණයක් තියෙනවා. දැන් මේක තමයි අපි කියන්නේ අඩුම ගානේ පිඟානේ එක මේ ගත්තාම 3න් 1ක්වත් ඒ ආහාර වලින් ගන්න ඕනේ කියන එක. එළවලු පලා වර්ග වලින්. ඉතින් එතකොට අපි අර ආහාරය ගත්තාම දැන් බත් පිඟානක් ගත්තාම බත් පිඟානේ එතකොට අපි දැන් අල කනවා, මඤ්ඤොක්ක කනවා, බත්තල කනවා, ඒවත් ඇත්තටම අපිට ශක්තිය ලබා දෙන පිටිසහිත කෑම. එතකොට ඒක බත් වලටත් පොඩි ආදේශයක් බවට පත් වෙනවා. ඉතින් මේ විදිහට අර අපි පෙන්නපු විදිහට බත් පිඟාන මේ සැලසුම් කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් තමන්ගේ ආර්ථික තත්ත්වයට අනුව, තමන්ගේ තියෙන මේ ප්‍රදේශයේ තියෙන ආහාරත් අනුව, මේ හැම දෙයක් අනුවම අපි බලන්න ඕනේ අපි මේ බත් පිඟාන කොහොමද සැලසුම් කරගන්නේ කියන එක. ඔතනදී මේ දැන් සාමාන්‍යයෙන් අපි කියනවා මේ දුවන පයින වයසේ ඉන්න දරුවන්ට විශේෂයෙන්ම මේ අවුරුදු 10ත් 15ත් වගේ අතර ඉන්න දරුවන්ට වැඩිපුර කවන්නනේ අපේ අම්මලා උත්සාහ කරන්නේ. ඒත් එක්කම දරුවා තරබාරු වෙනවා. කවන්න කිව්වට අර බත් වලටත් වඩා ෂණික ආහාර වගේ දේවල් වලට වැඩිපුර දරුවන්ව උනන්දු කරනවා සහ සමහර ලේසියට දෙනවා. ඒත් එක්ක මේ ලොකු අවදානම් සහගත තත්ත්වයක් තියෙනවා නේද අපේ දරුවන්ටත් දැන් ළමා ස්ථූලතාවයත් එක්ක දිය වැඩියාව. අනිවාර්යෙන්ම ප්‍රභා මං හිතන්නේ අපි මේ ළඟදි කරපු සමීක්ෂණයේදී අපි දැක්කා මාස 6යි අවුරුද්දයි අතර දරුවන්ගේ දැන් කරබාරුතාවයේ මේ කියන්නේ අධිබර තත්ත්වය වැඩි වෙගෙන පවතින මේක ඉතාමත්ම නරකයි. මොකද පුංචි ළමින්ගේ ඇඟේ තෙල් සෛල වැඩි වුණොත් ඒ තෙල් හැදෙන සෛල වලට ගිහිල්ලා තමයි තෙල් ගිහිල්ලා පිරෙන්නේ. ඒතර මේ තෙල් සෛල වැඩි වුණාම මේව පසු කාලයේදී නවත්තන්න බැරුව යනවා. ඉතින් මේක ඉතාමත්ම නරකම ප්‍රවණතාවයයි. මොකද මේ වගේ දරුවන්ට වැඩිහිටියෝ වෙන්න ඕනේ අවුරුදු 20 විතර වෙනකොට උනම් දියවැඩියාව හැදෙන්න තියෙන තත්ත්වය වැඩි වෙනවා. දියවැඩියා විතරනේ මේ අනිකුත් මේ බෝනෝන් රෝගවලටත් ගොදුරු වෙන්න තියෙන හැකියාව වැඩි. ඉතින් මේක නිසා මං හිතන්නේ මේ තත්ත්වය අපි අර අපි හදාගන්න පිඟාන දරුවා කන්න ඕනේ කියන ආකල්පයෙන් එළියට යන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපිට උනත් එක එක වේලානුව අපේ බඩිකින්න හැදෙන වෙලාව වෙනස් වෙන සමහර වෙලාවට අපි වැඩිපුර කනවා, සමහර වෙලාවට අඩුවෙන් කනවා, දරුවත් එහෙම තමයි. දැන් එක වේලකදී සමහරට යා කටවල් 3-4ක් කනවා. සමහර වෙලකදී යා කටවල් 5-6ක් නෙමෙයි 10ක් විතර කනවා. ඉතින් ඒ කියන්නේ තමන්ගේ ආහාර රුචිය, මේක කෑමේ තියෙන රුචිය අපිටත් ගොඩක් තියෙනවනේ මේ ප්‍රශ්නේ. දැන් අම්මලාන්ට තියෙන ප්‍රශ්නේ හිම නෙමෙයි කෝප්පයක් හදාගත්තාම මේ කෝප්පෙම දරුවා කවන්න ඕනේ. ඉතින් බලෙන් කවනවා. ඒතකොට ටිකක් වෙලා යනකොට සමහර දරුවන්ට පෑත් 30 කෑම කවනවා.
ඒක එතකොට ඊළඟ වේලකට කන්න දරුවට මේ බැරි වෙනවා. ඉතින් මේ වගේ ඒ කියන්නේ අපේ අය අර මේ මානසිකත්වයෙන් මං හිතන්නේ මෙදෙන්න නම් අත්‍යවශ්‍යයි. මොකද අනිත් එක තම මානසිකත්වයක් අපිට තියෙනවා. චබි බබෙක් තමයි නිරෝගී දරුවෙක් විදිහට සැලකන්නේ. ඉතින් මේ වගේ තියෙන අර ආකල්ප සහ මානසික තත්ත්වයෙන් මං හිතන්නේ මෙදෙන එක අවශ්‍යයි. මොකද අපි දරුවට ඇත්තටම කරන්නේ අවලක් එකෙක්. ඒ කියන්නේ අපි දරුව රෝගී බවට පත් කරන එක තමයි මම කරන්නේ. ඉතින් ඒක ඉතාමත්ම ඒක මම කියන්නේ දෙමාපිය ආදරයෙන් කරන්නේ දෙමාපිය නොදැන එක කරන්නේ. ඉතින් මම හිතන්නේ දැන් හරි මේ දැනුවත් වෙන්න ඕනේ මේකෙන් අපි දරුවට කරන්නේ මේ අවඩක් කියලා. දැන් එතකොට අපි අපේ ශරීරයේ බර අඩු කර ගැනීම තුළ දියවැඩියාව වළක්ව ගන්න සහ පාලනය කර ගන්න හැකියාවක් තියෙනවා නේද වෛද්‍යතුමියනි? ඔව් ඇත්තටම දැන් අපි ආහාර දැන් අපි දැන් සාමාන්‍ය දියවැඩියාව ගොඩාක් වෙලාවට ඉන්නේ බර ටිකක් වැඩිපුර හැදෙන අයට තමයි හුඟක්ම මේ වැඩිපුරම ඒක හැදෙන්නේ. ඒතර අපිට බර අඩු කර ගැනීම ඉතාමත්ම ඇත්තටම ලේසි බඩ අඩු කර ගන්න එක. ඒ කියන්නේ ඒකට තමන්ම තමන්ගේ ටිකක් හැබැයි අර මොටිවේෂන් කියන එක තියෙන්න ඕනේ. දැන් මෙතෙන්දී අපි දැනගන්න ඕනේ අපි ගන්න ආහාරවල මොන වගේද වැඩිපුර අනවශ්‍ය ශක්තිය අපේ ඇඟට හම්බ වෙන්නේ කියලා. දැන් අපිට අත්‍යවශ්‍ය ආහාර ගැන අපි කතා කළානේ. අත්‍යවශ්‍ය ආහාරවලට අමතරව අපි ගොඩාක් ආහාර ජාති කනවනේ, විශේෂයෙන්ම ස්නැක්ස් කියන ඒවා අපි හරියට කනවනේ. දැන් මේවෙන් කොච්චර අනවශ්‍ය විදිහට අපිට ඇඟට යන මේ ශක්තිය ප්‍රමාණයක් තියෙනවද කියන එක අපි දැනගන්න එක වැදගත් වෙනවා. ඒ කියන්නේ අපි අද කෑවොත් අද බීම එකක් බිව්වොත් අද දවසට අපි එතනින් නවත්තලා ඊළඟ දවසට තව එකකට ඒ වාගේ ඒ කියන්නේ අපි කෑම නොකා ඉන්න කියනවා නෙමෙයි. හැබැයි එක දවසක අපි කොච්චර ඇඟට අනවශ්‍ය ශක්තියක් දාගන්නවද කියන එක බලාගන්න එක ඉතින් හරිම වැදගත් වෙනවා. මේකෙදිත් මම හිතන්නේ දැනුවත් වීම ඉතාමත්ම වැදගත්. දැනුවත් වීමදී අපි බලන්න ඕනේ මොන වගේ ආහාරවලද මොන වගේ ඒවැද වැඩිපුර ශක්තියක් දෙන්නේ. එතකොට ඒ වගේ ආහාර අපි ආහාරයට ගත්තාම එදා දවස අපි බැලන්ස් කරගන්නේ කොහොමද කියලා මේක ඇත්තටම ඉගෙන ගන්න ඕනේ. දැන් මේක තමයි මම හිතන්නේ හුඟක් වෙලාවට අපේ අයට තියෙන දැනුවත් වීමේ අඩු බව. එතකොට අපිට ලේසියෙන්ම මේ ආරක්ෂා වීම කියන එකට යන්න පුළුවන් ඒ தත්ත්වය අපි දන්නවනම්. ඔව් දැන් එතකොට මේ අපේ ආහාර රටාව වෙනස් කර ගැනීම තුළ අපිට පුළුවන්කම තියෙනවා දියවැඩියාව කියන තත්වයට නොයා එහෙමත් නැත්නම් දියවැඩියාව රෝගියෙක් තුනක් තමන්ගේ රෝග තත්ත්වය පාලනය කරගන්න. වෛද්‍යතුමනි මේ අපේ කතාබහ අවසානයකට අරගෙන එනකොට මේ අපේ බර අඩු කරගන්න එක විශේෂයෙන්ම ආහාර පාලනය කරගන්න එක පැණි රස දාති අඩුවෙන් ආහාරයට ගන්න එක ඔය සියලු දේ එකතු කරගෙන අපිට අවසානයේ මේ අපේ ආහාර රටාව සකස් කරගන්න ඕනේ කොයි විදිහටද? එහෙමත් නැත්නම් අපේ දරුවන්ගේ බත් පිඟාන, පවුලේ බත් පිඟාන සහ විශේෂයෙන්ම පවුලක් විදිහට අපි අපේ ආහාර රටාව කොයි විදිහට සකස් කරගන්න ඕනේ කියලත් මම හිතන්නේ මේකෙදී අපි අර අන්තිමම රූපරාමුව දිහා බැලුවොත් අපිට පේනවා අපි දවසකට කොච්චරද මේක පස්සේ තියෙන රූපරාමුව දිහා බැලුවම අපිට පේනවා අපි කොච්චරක් දුරට දවසකට කන්න ඕනේ ආහාරවල කන්ට්‍රෝල් කරන්නේ කොහොමද කියන එක. දැන් මේකෙදි පේනවා අපි අල්ල ප්‍රමාණයට කන්න ඕනේ මොනවද, ඇඟිල්ල ප්‍රමාණයට කන්න ඕනේ ආහාරයට දාගන්න ඕනේ මොනවද, අල්ලක ප්‍රමාණය ඒ කියන්නේ ලොකු අල්ල දිගෑරිහම දාගන්න ඕනවද, අල් මිටකින් ගන්න ඕනේ ප්‍රමාණය කියන එක පෙන්වම් කරනවා. දැන් මේක තමයි ඇත්තටම අපි වැදගත් වෙන්නේ. ඒ කියන්නේ අපි ආහාරය දැන් මේක අපි දිනපත අපි ආහාර වේල් තුනක් ගන්නවා නම් හැම ආහාරයේ දවස පුරා අපි ගත්ත ආහාර වේල් ටිකට මේක මේවම වෙනවා. ඉතින් මෙතෙන්දි තමයි අපි බලන්න ඕනේ අපි ආහාරයකදී හැමතිස්සෙම මේ විදිහට අපි ඒ කියන්නේ ප්‍රමාණවල් ගැන සැලකිලිමත් වෙන එක ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් මෙහෙම අපි ප්‍රමාණවල් වල ගැන පොඩි කාලේ ඉඳන්ම දරුවන්ව අර දැනුවත් කරලා ඒ විදිහට ආරක්ෂක ව්‍යාපාරයක එකකට ගියොත් මම හිතන්නේ දරුවෝ ඒක ඉගෙන ගන්නවා. ඉතින් එහෙම වුණොත් අපිට තව අවුරුදු 10කින් 20කින් මේ දියවැඩියා වැඩි වීමගේ ආරක්ෂා වීමට තියෙන හැකියාව ගොඩක් වැඩි වෙනවා. අර පුංචි කාලේ රසට කාලා බොහොම තෙල් සහිත ආහාර කාලා ටිකක් මැදි වයසට යනකොට ආහාර පාලනය කළ වැඩක් නැහැනේ. අමාරුයි ඒක කරන්න. මොකද අපි රසකට පුරුදු වුණාම ඒ රස ගැන තමයි හැමතිස්සෙම අපි මේවම කරන්නේ. ඒක රසකට පුරුදු වුණාම සමහර කෑම වර්ගවලට පුරුදු වුණාම ඒවෙන් අපිට එළියට යන්න අමාරුයි. මොකද පොඩි කාලේ තමයි රසවල දේවල් හැමදේම ඉගෙන ගන්නෙ. එතකොට ආසාවෙන් නිමීක කරන්න. එතකොට හරිම ආසාවක් නැතුව අපි දෙයකට පුරුදු වෙන්න ගියාම අමාරු වෙනවා එක කරගන්න. කැමැත්ත ආසාවත් එක්ක මේ අපේ ආහාර රටාව බොහොම මේ අපිට සුරක්ෂිත විදියකට පවුල තුළ ගොඩනගා ගන්න අවශ්‍යයි. අවසන් වශයෙන් ඔබතුමිය යම් පණිවිඩයක් සමාජගත කරමු. අද විශේෂ දවසක්, විශේෂයෙන්ම කෑම හදන වෙලාව අද ඔබතුමියට දුන්නේ. මොකද කවදාවත් අපි මේ ආහාර හදන සමහරවිට පෝෂණයත් කතා කරනවා. නමුත් වෛද්‍යවරියක් එක්ක, පෝෂණ වේදිනියක් එක්ක මේ සම්බන්ධව අපි කතා කරන්නේ නැහැ මේ වගේ වෙලාවක. ඒ නිසා අපි අවසන් වශයෙන් ඔබතුමියගේ පණිවිඩය සමාජගත කරමු. මම හිතන්නේ අද ලෝක දියවැඩියාව දිනේ අපි හැමතිස්සෙම බලන්න ඕනේ අපේ සමාජයේ තියෙන ආහාර ඉතාමත්
ඉතාමත්ම ප්‍රමාණවත් වෙනවා අපිට මේකෙන් ආරක්ෂා වෙන්න. ඒකෙදී අපි දැනගන්න ඕනේ අපි ආහාර අපේ බත් පිඟාන සකසා ගන්නේ කොහොමද ආහාර පිළියෙල කරගන්නේ කොහොමද කියලා. මේ දෙකත් එක්ක අපි හොඳට පොඩි කාලේ ඉඳන්ම දරුවෙකුට ඒ වගේම පවුලක් ඇතුළතදී කරගත්තා නම් අපිට දියවැඩියාවෙන් මං හිතන්නේ කිසිම කරදරයක් නැතුව ආරක්ෂා වෙන්න පුළුවන්කමක් අපේ ලංකාව ඇතුළේ තියෙනවා. හොඳයි බොහොම ස්තුතියි ඔබතුමියට අද දවසේ විශේෂයෙන්ම මේ අපේ දවසේ තේමාවත් එක්ක බොහොම කාලීන වැදගත්කමකින් යුතු කාරණයක් පිළිබඳව ඔබතුමිය අපිව මතක් කරේ දැනුවත් කළේ බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ඔබතුමියට අද වටිනා කාලය අපිට වෙන් කළාට අයබෝන්.